හැලෝ කොහොමද ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මම අද කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා ඇත්තටම මම අද ආවේ මේ මේ ඕස්ට්‍රේලියාවේ තියෙන වාහන ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඉතින් මේ වීඩියෝ එකේදී මම මෙහි තියෙන වාහන වල ගණන් එහෙම කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ලංකාවේ තියෙන වාහන වල කොස්ට් එකත් එක්ක බැලුවා මේ ගොඩාක් අඩුවට හොඳ වාහනයක් ගන්න පුළුවන් ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙනම් වාහන වල මිල ගණන් කොහොමද කියලා මෙතන තියෙන මේ ජීප් එකක් මේක බ්‍රෑන්ඩ් නිව් එකක් අපි ගිහිල්ලා බලමු මේක ගාන කොහමද කියලා හරි මේක මෙතන ගහලා තියෙනවා 69,000 70,000 වගේ එනවා පට්ට වාහනේ ඉතින් මේක මෙතනම තියෙනවා රෙඩ් එක ඊළඟට මෙතන ඔක්කොම ජීප් තියෙන්නේ ඊළඟට මෙතන තව එකක් තියෙනවා ජීප් එකක් බ්‍රෑන්ඩින් එකක් ඉන්න බලමු මේකේ ගාන කොහමද කියලා ඒක 44,000 කියලා ගහලා තියෙනවා ඉතින් රිඩියුස් කරලා තියෙනවා 43,990 වලට ඊළඟට මෙන්න තියෙනවා මෙතන එන්න දඩ වාහනයක් මේක මේ සාමාන්‍යයෙන් මේ ලංකාවේ තියෙන කැප් තියෙනවා ඊට වඩා එන ගොඩාක් උසයි සයිස් රෑම් එකත් බ්‍රෑන්ඩින් එකක් බලමු මේක ගාන කොහොමද කියලා මේක ගහලා තියෙන 178,000 ටිකක් ගාන වැඩි ගන්න නම් බෑ මේ වගේ එක ඊළඟට මෙතනත් තියෙනවා මේ වගේ බ්‍රෑන්ඩ් නිව් ඉතින් අපි බලමු ගිහිල්ලා යූස් කාර් තියෙන තැනට ඒවයි ගණන් කොහොමද කියලා හරි මෙතන තියෙන මේ Mitsubishi Mirage මේක 17,490යි කියලා ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලංකාවේ වාහනත් එක්ක කොස්ට් එකත් එක්ක බැලුවාම කොච්චර අඩුයිද කියලා. ඉතින් මෙතන තියෙන මේ යූට් එකක් මේකට කියන්නේ යූට් කියලා. මේක 43,490යි. හරි මෙතන තියෙන Nissan X-Trail එකක් වයිට් කලර් එකකුත් තියෙනවා ඉතින් අපි බලමු ගාන කොහොමද කියලා මේක අවුරුද්ද නම් ගහලා නැහැ මං හිතන්නේ නම් එච්චර පාන පාටක් පේන්නේ නැහැ 36,990 ඉතින් Nissan X-Trail එකක් ගන්න පුළුවන් මේ වගේ ගානකට ඕස්ට්‍රේලියාවේ මං හිතන්නේ ලංකාවේ දැන් මේකත් බැලුවොත් 30,990 මේක වයිට් කලර් එකක් ඉතින් මේක මං හිතන්නේ 2015-16 වගේ වෙන්න ඕන ඉතින් ලංකාවේ දැන් මේක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් සාමාන්‍යයෙන් 150,000ක් විතරනේ 30,000ක් කියන්නේ ඉතින් 45,000ක් 150,000ක් විතර ඉතින් මම හිතන්නේ ලංකාවේ දැන් ඇල්ටෝ එකකුත් 135,000ක් විතර වෙනවා ඉතින් මේ වගේ ගානකට මේ වගේ හොඳ එකක් ගන්න පුළුවන්18,990 මේක මේක මේ කියා සෙරටෝ කියන එකක් ඉතින් මේක බලමු අපි අවුරුද්ද 2015 58,000යි දුවලා තියෙන්නේ ඉතින් 18,990 ඉතින් ලංකාවේ මුදලින් ගත්තොත් 130,000කටත් අඩු ජීවිතේට ලංකාවේ ගන්න බෑ මේ වගේ එක මේ ගානට එතකොට මෙතන තියෙනවා Toyota RAV4 එකක් ඒක නම් ගාන ගහලා නැහැ මෙතන කියා ඒ අර ජාතියම එකක් තියෙනවා කියා සෙරටෝ මං හිතන්නේ 21,000 මෙතන තියෙනවා Toyota මේක මේක 22,490යි ට්‍රීය වොරන්ටි දෙනවත් කියලා දෙනවා Toyota බලමු මේක මම හිතන්නේ කැම්රියා
Toyota Camry එක. හොඳටම තියෙනවා. මේක බලමු අපි අවුරුද්ද කොයිද කියලා. 2016 39000 ඉදුවලා තියෙන්නේ. 2016 22490. ඉතින් ලංකාවේ මුදලින් කිව්වොත් මේක කීයද 35ක් වගේනේ. ලක්ෂ 35කට 2016 නියම භාණ්ඩයක් ලස්සන්ටම තියෙනවා. ආස හිතෙනවා දැක්කහම ඉතින්. ඉතින් මේක නම් 18990ක් වෙනවා. මේක නම් මේ ඕස්ට්‍රේලියාවේ තියෙන වාහනයක්. හරි මේ මෙතන තියෙන ඔක්කොම Mitsubishi Mirage ඒවා. අපි බලමු කෝස්ට් එක කොහමද කියලා. හරි මේක 2020 අලුතෙන්ම ආපු භාණ්ඩයක්. 17000 ඉදුවලා තියෙන්නේ. කෝස්ට් එක ඩොලර් 17000යි. ඉතින් ඩොලර් 17000 කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 30කටත් විතර අඩුයි මං හිතන්නේ. ඉතින් 2020 ඉතින් හරිම ලාභයි. ඉතින් මේ මෙතන තව එකක් තියෙනවා. ඒකත් 17490යි. එකම ගණන් වලට එන්නේ. හරි මෙතන තියෙනවා ක්ලූගර් එකක්. මේක ඇත්තටම 7 සීටඩ් ෆැමිලි වාහනයක්. මාරම කම්ෆර්ටබල් මේ වාහනේ. මේකේ ගහලා තියෙන්නේ ඩොලර් 45490යි කියලා. අපි බලමු මේක අවුරුද්ද කීයද කියලා. 2019. මේකේ කිලෝමීටර් ගාන 62000යි දුවලා තියෙන්නේ. ඉතින් 2019 අලුත්ම වාහනයක්. 45000යි. ඇත්තටම දැන් මේ ක්ලූගර් එක ගිය අවුරුද්දේ තිබ්බේ මේ වගේ එකක් 35000 36000කට 7000කට විතර ගන්න තිබ්බා. මේ දැන් කොවිඩ් එකත් එක්ක හන්ද මේ වාහනවල මිල ගණන් මෙහෙ ටිකක් ගණන් ගිහින් තියෙන්නේ. 7000ක් 8000ක් විතර කලින් තිබුණාට වඩා මේවා ගණන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නියම සුපිරි වාහනයක්. හරි ඔන්න හම්බුණා හොය හිටපුම වාහනේ. ඉතින් ප්‍රාඩෝ එකක්. ඉතින් ලස්සන්ටම තියෙනවා. අපි බලමු මේකේ ගාන කීයද කියලා. ඉස්සෙල්ලම මේකේ ගහලා තියෙනවා 66000යි 67000ක් ඇත්තටම. ඉතින් අවුරුද්ද බැලුවොත් මේකේ අවුරුද්ද කීයද මේකේ 2019 අලුත්ම භාණ්ඩයක්. කොච්චර දුවලද කියලා නම් ලියලා නැහැ. ඉතින් 2019 එච්චර දුවලා තියෙන නම් විදියක් නැහැ මේක. ඉතින් 67000යි. ඉතින් ජීවිතේට ලංකාවේ හිතන්නවත් බෑ ගන්න. ලංකාව ඉතින් ගොඩක් ප්‍රාඩව පදින්නේ පොලිටීෂියන්ස්ලා විතරයි. ඉතින් මෙහෙ එන්නින්න නංගිල මල්ලට කියන්නේ ඉතින් මේ වගේ වාහනයක් මෙහෙ ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් 66000ක් කියන්නේ මල හොඳට මහන්සි වෙලා වැඩ කරනවා නම් අවුරුදු 3-4ක් යනකොට මේ වගේ වාහනයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මම වැඩ කරන සයිට් වල වුණත් ගොඩක් වර්කර්ස්ලා එහෙම හිටන් ගොඩක් අය එන්නේ ඉතින් ප්‍රාඩෝ වලින් තමයි. කියන්නේ මෙහෙ මේ ප්‍රාඩෝ කියන්නේ ලොකු වාහනයක් නෙවෙයි ලංකාව වගේ. ඉතින් මුදලත් ගත්තාම මේක 66000ක් කියන්නේ ලක්ෂ 100කට අඩුයි. ඉතින් මං හිතන්නේ බෑ හිතන්නේ ලංකාවේ නම් කෝටි 2-3ක්වත් වේ. කවදාවත් හිතන්නවත් බෑ ගන්න. ඉතින් ඒක තමයි ඉතින් මේ වගේ රටක් ඉතින් දියුණුයි කියන්නේ. ඉතින් මේවා ඒ කියන්නේ ටැක්ස් වලින් තමයි ගොඩක් මේකේ ගාන අඩු වෙලා තියෙන. ඉතින් ටැක්ස් ලංකාවේ එහෙම ගොඩාක් වාහන වලට ටැක්ස් ගහනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට මේ වගේ වාහනයක් ජීවිතේට ගන්න හිතන්නවත් බෑ. ඩ්‍රීම් එකක් විතරයි. ඉතින් මේ වගේ රටකට ඔයාලා එන්න හිතන් ඉන්නවනම් ඉතින් මේ වගේ ඔයාලගේ ඩ්‍රීම් එක අචීව් කරගන්න පුළුවන්. ඉතින් හරි මේ මම පෙන්නන්නේ තව ඔයාලට මෙතන ප්‍රාඩෝ තව ගොඩාක් තියෙනවා. මේක ඉතින් මේ ඉස්සරහා බාර් එකක් ගහලා තියෙනවා. ඊළඟට මෙතන තව එකක් තියෙනවා. ඉතින් ප්‍රාඩෝ ගැන කිව්වහම කියන්න ඕන මේකේ ප්‍රාඩෝ වලත් තියෙනවා එක එක බ්‍රෑන්ඩ්. ඒ කියන්නේ GX, GXL. ඒක ඉතින් GX එක තමයි අඩුම එක කියන්නේ. ඉතින් අනිත් එක ප්‍රාඩෝ කියන්නේ හොඳ එෆිෂන්ට් වාහනයක්. ෆුවල් එෆිෂන්සි ඒක පෝ සිලින්ඩර් ඩීසල් ඒක හන්ද එච්චර මේන්ටෙනන්ස් වියදම අඩුයි.
ඉතින් හොඳ කම්ෆර්ටබල් වාහනයක් මේ මෙතන තව එකක් තියෙනවා මේක 58000යි ප්‍රාඩෝ එකක්මයි ඊළඟට මෙතන තියෙනවා යූත් සාමාන්‍යයෙන් ඒවා 43000ක් වගේ තියෙන 5 ලක් හරි මෙතන තියෙනවා තව එකක් හොඳ ලුක් එකක් තියෙනවා ලේඩි කෙනෙකුට එහෙම හොඳටම ගැලපෙන වාහනයක් ඉතින් මේක Toyota CHR හොඳම පෙනුමක් තියෙනවා බලමු මේකේ ගාන ගහලා තියනවාද කියලා කලුත්ම භාණ්ඩයක් වෙන්න ඕන හරි ඔව් 2019 ඉතින් ඩොලර් 37000යි කිලෝමීටර් 31000යි දුවලා තියෙන්නේ ඉතින් ඩොලර් 36000ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයද 150ක් විතරනේ ඉතින් ජීවිතයට ගන්න බෑ මේ 2019 එක ඊළඟට මෙතන තියෙනවා ලංකාවේ ගොඩාක් අය පදින එකක් Swift Suzuki බලමු මේකත් අවුරුද්දයි ගානයි හරි ඒක 2018 23000යි 23000ක් කියන්නේ ඩොලර් කීයද රුපියල් වලින් 35,35ක් විතරනේ ඉතින් 2018 එකක් මං හිතන්නේ ලංකාවේ ඉතින් මේ වගේ එකක් 160ක්වත් වෙයි නේද හරි මෙතන තියෙනවා තව එකක් මේක කැම්රියක් බලමු මේකේ ගාන ගහලා තියෙනවද කියලා කැම්රිය කියන්නේ ඉතින් හොඳ වාහනයක් ඩොලර් 27000යි 2019 එකත් අලුත්ම එකක් කිලෝමීටර් 50000යි දුවලා තියෙන්නේ ඉතින් ලක්ෂ කීයක්ද මේක ලක්ෂ 35ක් විතරනේ ඊළඟට මෙතන තියෙනවා හරි ඉන්ටරෙස්ටිං එකක් Toyota ඩබල් සයිලන්සර් තියෙනවා පිටිපස්සේ එතකොට 2 ඩෝස් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න සිංගල් කෙනෙකුට බබාල එහෙම නැත්නම් නියම භාණ්ඩේ. මේකේ ගාන ගහලා තියෙනවද කියලා අපි බලමු. ඒකේ ලියලා තියෙනවා ඩොලර් 40000යි. ඩොලර් 40000යි ඒකේ ගාන. හරි මෙතන තියෙනවා Toyota Corolla එක. ඔයාලට ගාන පේනවා ඇති ඩොලර් 20000යි ගහලා තියෙන්නේ. මේකත් එච්චර පාන වෙන්න බෑ. 2017 කිලෝමීටර් 66000ක් දුවලා තියෙනවා. ඉතින් ඩොලර් 20000යි. ඩොලර් 20000ක් කියන්නේ ලක්ෂ 30ක් විතර 30කටත් අඩුවෙන්. හොඳ වාහනයක්. ඉතින් මේ ලංකාවේ තවත් මේ පදින එකක් මේක Toyota මං හිතන්නේ Yaris වෙන්න ඕන බලමු අපි පිටිපස්සට ගිහලා ඉතින් මේක ගහලා තියෙනවා එකත් 19000යි ඉතින් 19000 කියන්නේ ලක්ෂ 30කට විතර අඩුයි නේ බලමු අවුරුද්ද ඔය Yaris එක 2019 ඉතින් 47000යි දිවල තියෙන්නේ හරි මෙතන මොකද්ද තියෙන්නේ Honda Civic මේකත් ලංකාවේ ප්‍රසිද්ධ වාහනයක් හොඳටම ලස්සනටම තියෙනවා shine එක ඉතින් පාන වෙන්න බෑ වැඩිය කීයද මේක 2016 කිලෝමීටර් 67000යි දුවලා තියෙන්නේ ඩොලර් 28000යි එතකොට ඩොලර් 27000ක් කියන්නේ ලක්ෂ කීයද 40 42ක් විතරනේ ඊළඟට මෙතන තියෙනවා මේක Toyota Corolla එකක්. ඒක නම් ගාන ගහලා නැහැ. මෙතන තියෙනවා මේක Mitsubishi Lancer එකක්. Mitsubishi Lancer එකක් 22000යි ගහලා තියෙන්නේ. 22000යි ඉතින් ලක්ෂ 30ක් 30ක් වගේ වෙන්නේ. මේක 2017 කිලෝමීටර් 40000යි දුවලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා ආයි Toyota Camryක්. White color එකක්. 22000යි ගහලා තියෙන්නේ 132ක් වගේ
එතකොට මේක 2015 වැඩි දුර නෑ කිලෝමීටර් 50000. ඉතින් හොඳ වාහන. අනිත් එක දැන් ඔයාලා තව එකක් කියන්න ඕන මේ ඩීලර්ෂිප් වලින් වාහන ගන්නකොට ටිකක් ගාන වැඩි. ඉතින් ඔයාලට මීට වඩා ඩොලර් 3000ක් 4000ක් විතර අඩුවට ගන්න පුළුවන්. මාකට් ප්ලේස් වගේ හොයලා බාගේන් කරලා ගන්න ඕන. මෙතන තියෙන්නේ තව ප්‍රාඩෝ එකක්. මේක නම් 84000ක් වෙනවා. ටික බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන. ඉතින් මෙතන තියෙනවා මැක්ස් ද රෝස්ට්‍රා. ඉතින් මේක කීයද 36000යි. ඉතින් ලංකාවේ ගොඩක් සමහර නම් මල්ලිලා එහෙම කැමති මේ වගේ එකක් පදින්න. ඉතින් මේක 2 ඩෝ. මෙතනත් තියෙනවා මේ දිගටම තියෙන තව ප්‍රාඩෝ. මේවයි නම් ගණන් ගහලා නැහැ. මෙතන තියෙනවා ක්ලූග එකක්. ඉතින් මේ මම කයිනුත් කිව්වා ක්ලූග එක 7 සීටර්. මේක හැබැයි 6 සිලින්ඩර්. එන්ජින් කැපැසිටි එක 3.5. සාමාන්‍යයෙන් මේ ක්ලූග එකට මෙහෙ කියන්නේ මේ තර්ස්ටි කියලා. ඒ කියන්නේ අතරම මේකේ මේ තෙල් ගහන්න ඉතින් බොනව තෙල් ඉවර යන්නේ. හැබැයි මා කම්ෆර්ටබල් වාහනයක්. හිතන්නේ ලංකාවේ නම් ක්ලූග එන්නේ නැහැ මම දන්න විදියට. ඉතින් මේක කීයද 40000යි ගහලා තියෙන්නේ. ඩොලර් 40000ක් කියන්නේ ඉතින් ලක්ෂ 60ක් විතරනේ. මේක 2018 යෝ 19 එකක් වෙන්න ඕනේ. ඉතින් මෙතන තව ප්‍රාඩෝ එකක් තියෙනවා 68000යි 69000යි. මෙතන තියෙනවා තව ටොයෝටා එකක්. එතනම් මම වාහනේ දන්නේ නැහැ මොකක්ද කියලා. හැබැයි බලන්නකො මේ ලස්සනයි. කට් මං තනි 2 ඩෝ වාහනය. බලන්න පිටිපස්සටම ගිහිල්ලා නමක් ගහලා යනවා කියලා. කවුරු හරි දන්නව නම් කමෙන්ට් කරන්න මේ වාහනේ මොකද්ද කියලා. පිටිපස්සෙත් ගහලා නැහැ. සයිලෙන්සර්ස් නම් දෙකක් තියෙනවා. ඉතින් හොඳ පවර්ෆුල් ඇති බීට් එකක් ඇති ඒ වගේම. හරි, අපි දැන් මේ ඉන්නේ ලෙක්සස් කියන මොඩල් එක ගාව වාහන තියෙනවා. ඉතින් ලෙක්සස් කියන්නේ ඔයාලා දන්නවා ඇති ටොයෝටා කියන බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ගොඩක් මේක කොම්පැටබල් වාහන කියලා තමයි ප්‍රසිද්ධ. ඉතින් ඒ වගේම ගාන ගොඩක් වැඩි. ඉතින් මෙතන ගොඩක් තියෙනවා ලෙක්සස් වාහන. ගාන නම් ගහලා නැහැ එකවත්. පෙන්නන්න මේ ටිකේම තියෙන්නේ ලෙක්සස්. හරි, ඔන්න තියෙනවා අවුඩි වාහන. අතන මම අවුඩි ගැන නම් ලොකුවට දන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ ගණන්. එහෙම මේක තියෙන්නේ Q5 කියලා එකක්. දැන් කාලේ ගොඩක් අවුඩි වාහන තමයි ගොඩක් අය හොයන්නේ. හැබැයි ගොඩක් කම්ෆර්ටබල්, හැබැයි වගේම එක්ස්පෙන්සිව්. ඉතින් මේකේ දාලා තියෙනවා 122,000. මේක දෙදා මේක මේ බ්‍රෑන්ඩ් නිව් එකක් වගේ. බලම අපි එහා පැත්තට ගිහිල්ලා මේක Q3 කියලා මෙතන තියෙනවා. ලස්සනයි ඉතින් වාහනේ, වගේම කම්ෆර්ටබල් ඇති. ඉතින් මේක 75,000 වෙනවා. ඊළඟට මෙතන තියෙනවා Q5 එක 43DI කියලා තියෙන්නේ. මේක ගණන් කොහමද? මේක 86,000 වගේ වෙනවා. ඊළඟට මෙතනත් Q5 එකමයි බ්ලූ කලර් එක තියෙනවා. හරි, ඉතින් අද වීඩියෝ එකේ අපි අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි හිතනවා ඔයාලා මේ අද වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ඇත්තටම ඔයාලා දකින්න ඇති මෙහි වාහනවල කොස්ට් එක කොහමද කියලා. ඉතින් ලංකාවත් එක්ක බැලුවාම ගොඩාක් අඩුයි. ඉතින් කාට හරි ඩ්‍රීම් එකක් තියෙනම් තමන්ගේ වාහනේ කවදා හරි ගන්න ඕන. ඉතින් මේ වගේ දියුණු රටකට ආවහම ඉතින් ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මං කයිනුත් කිව්වා පාඩෝ එකක් එහෙම ලංකාවේ ගොඩාක් අපි දැකලා තියෙන්නේ පොලිටිෂියන්ස්ල විතරයි පදින්න. ඉතින් මෙහෙ වගේ දියුණු රටකට, ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, ඉතින් දියුණු රටකට ආවොත් ප්‍රාඩෝ එකක් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඇත්තටම
ලංකාවත් මම නම් කියන්නේ මේ වගේ දියුණු වෙන්න ඕන. ඉතින් එතකොට ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම මේ වගේ වාහනයක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් අපි හැමදාමත් හිතන් ඉන්නවා දියුණු වෙයි කියලා ලංකාව. ඉතින් අනේ මන්දිරි මට පේන විදියට තාම එහෙම දියුණු වෙන තත්ත්වයක නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරනවා කොහොම හරි මේ වගේ තත්ත්වයකට එන්න කියලා. ඉතින් කොහොම හරි දැන් මෙහෙ එන්න ඉන්න නංගිලා මල්ලිලට ඉතින් සමහර අය දැන් ස්ටඩි කරන කාලෙදම පිට රටකට යන්න ආසාවක් තියන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වගේ රටකට ආවොත් කොහොමද තමන්ගේ ඩ්‍රීම් එක චීව් කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ආයිත් වෙනත් දවසක අපි වෙනම video එකකින් හමු වෙමු. සුබ දවසක්.